පුරුද්දක් වේවා. ආදරණීය දුවල පුතාලා හැම දෙනාටම ඔන්න ලස්සනම ලස්සන සිංහල අලුත් අවුරුද්ද අපිට අප්‍රේල් 14 වෙනිදා ලැබුවා. ඉතින් මේ සිංහල අලුත් අවුරුද්දේ ගෙදරටම වෙලා ඉන්න ආදරණීය චූටි පුතාලා වෙනුවෙන් ටීචර් අද දවසේදී සූදානම් වෙනවා සිංහල අලුත් අවුරුද්දේ මොකක්ද අපිට මතක් කරලා දෙන්නේ. සිංහල අලුත් අවුරුද්දේ අපිට මතක් කරලා දෙන්නේ අපේ නෑ දැකා කාර්ය බහුල ජීවිත ගත කරන අපේ ආදරණීය අම්මයි අප්පච්චිටයි පුංචි නිවාඩුවක් හම්බ වෙලා. ඒ නිවාඩු දවසේ ඒ නිවාඩු කාලේ අවුරුදු කාලේ අම්මයි අප්පච්චි පස කැවිලි හදාගෙන බලාගෙන ඉන්නේ ආදරණීය අපේ නෑදෑයෝ එනකම්. ඒ ඇයි මේ ආදරණීය නෑදෑකම් අපිට එකතු කරගන්න කාර්ය බහුල ජීවිත රටාව තුල ලැබෙන්නේ මේ සිංහල අලුත් අවුරුදු කාලේ. එහෙනම් ආදරෙන් අපි අපේ නෑදෑයින් පිළි අරගෙන ඒගොල්ලොන්ට හොඳට ආදරෙන් සලකලා නෑදෑකම් අලුත් කරගන්න නෑදෑයෝ ගැන කතා කරන නෑදෑකම් ආශ්‍රයෙන් පුංචි පුතාලට ශිෂ්‍යත්ව විභාගයේදී හමු වෙන නෑදෑ ගැටලු ආශ්‍රිත ගැටලු නෑදෑකම් ආශ්‍රිත ගැටලු ආසාවෙන් විසඳන්න නම් අපි හරියටම නෑකම් හඳුනාගෙන තියෙන්නම ඕනේ. නෑකම් ගැන ඉගෙන ගනිමු ශිෂ්‍යත්ව විභාගයේ 2022 අවුරුද්දේ යෙදුණු නෑකම් ආශ්‍රිත ගැටලු 2020-21-22 එක දිගට යෙදුණු නෑදෑකම් ගැටලු ගැන කතා කරලා හරිම ලේසියෙන් නෑකම් හඳුනාගෙන ඕනම නෑදෑකම් ආශ්‍රිත ගැටලුවක් විසඳන්නටයි අද දවසේ අපි සූදානම් වෙන්නේ. එහෙනම් ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ මේ ලංකාවේ අංක 1 ජනප්‍රියම ශිෂ්‍යත්ව පන්තියෙන් ආදරණීය පුතාල වෙනුවෙන් අද දවසේ අලුත් අවුරුද්ද වෙනුවෙන් පුංචි වාගේ ශිෂ්‍යත්ව පන්තියේ අවුරුදු තෑගි නෑදෑකම් ආශ්‍රිත ගැටලුයි අද දවසේ මේ විදිහට විසඳන්නේ. එහෙනම් අද දවසේදී ලංකාව පුරා ඉන්න දරුවන් දස දහසක් ඊටත් වැඩියෙන් අද දවසේදී ලින්ක් කීපයකින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ පන්තියේ දරුවෝ වගේම අද දවසේදී අලුතෙන් එකතු වෙලා ඉන්න ආදරණීය අනිත් පුංචි දරුවන්වත් ආදරයෙන් පිළිගන්නවා. ආදරයෙන් පිළිගන්නවා. එහෙනම් අපිට අවශ්‍යයි නෑදෑකම් ආශ්‍රිත ගැටලු කතා කරන්න නම් පුතේ සටහන් කොළ කිහිපයක්, සටහන් පොතක් නැත්නම් සටහන් ගණිත අපේ පන්ති දරුවන්ට නම් ගණිත ගැටලු පළවෙනි පොත, පළමු ගණිත ගැටලු පළමු පොතයි අපි අතට ගන්නෙ. ලියාගමු නෑදෑකම් ආශ්‍රිත ගැටලු කියලා නෑකම් හඳුනාගෙන නෑකම් ආශ්‍රිත ගැටලු ලේසියෙන් විසඳන්නටයි සූදානම් වෙන්නේ. යමු සටහන් පොතට උල් කරපු පැන්සල සමගින්. බලන්න ඔයගොල්ලෝ උල් කරපු පැන්සල අරගෙන චුට්ටක් ඇනලා බලන්න ඇති. කොහොමද? හොඳට හීනි තුඩක් තියෙනවා නම් චුට්ටක් රිදෙනවා අතට. එහෙනම් ඒ තුඩින් හරි ලේසියෙන්ම පුතාලට පුළුවන් ලස්සනට ලියන්න අත් අකුරු. යමු සටහන් පොතට. සටහන් පොතටයි යන්න සූදානම් වෙන්නේ. ලියකමු මාතෘකාව නෑදෑකම් ආශ්‍රිත ගැටලු. නෑදෑකම් ආශ්‍රිත ගැටලු.
නෑ දෙකම ආශ්‍රිත ගැටලු කියලා ලස්සන මාතෘකාව ලියාගන්න මතක තියාගන්න ආදරණීය පුතේ ඕගොල්ලෝ මේ ඉගෙන ගන්න හැම නෑ දෙකම ආශ්‍රිත ගැටලුවක්ම මුලින් ඉඳන් හොඳ අවධානයක් තියලා අහගෙන හිටියොත් හරිම ලේසියෙන් උතාරට පුළුවන් වෙනවා ඔන මැජික් එකක් ඉවර වෙනකොට ශිෂ්‍යත්ව විභාගයට යෙදුණු ප්‍රශ්න සියල්ලටම හරි අපූර්වට පිළිතුරු ලියන්න හරි අපූර්වට පිළිතුරු ලියන්න හැකියාව ලැබෙනවා එහෙනම් නැතේකම ආශ්‍රිත ගැටරු කියලා ලියාගෙන අපි සූදාද අපි වෙබින accounts තමයි යොදාගෙන තියෙන්නේ වෙබින accounts තුනක් යොදාගෙන තියෙනවා ඒ නිසා අද අපේ දරුවන්ට වෙබින accounts යොදාගෙන තියෙන්නේ කැමරා ඔන් කරන්න අපහසුයි වෙනදාට ටීචර් යොදාගන්නේ 16 links පහකින් අපි සාමාන්‍ය පන්ති දරුවන් 5000ක් සම්බන්ධ කරගන්නේ හැබැයි අද ලංකාව පුරා සිටින දරුවන් සහභාගී වෙන නිසා ටීචර් සිදු වුණා 3000 link 4ක් යොදා ගන්න 3000 link 4ක් යොදාගෙන තමයි පුතාලව webin accounts 5000 link දැන් ලංකාවේ නැහැ ඒ නිසා ටීචර් ගන්න උනේ 3000 link ශනිස වෙන්ද වගේම චානුක සර් ජානිතු සර් එකතු වෙලා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා machines කිහිපයකින් පුතාලව අරගෙන ඉන්නවා ඒ නිසා ටීචර්ව පුතාලට දැනෙනවා ඒ නිසා ලස්සනට වැඩ කරන්න හොඳ අවධානයෙන් ඉන්න වෙන්දට රවත්තරම් මූණු ටීචර්ට පේනවා අද දවසේදී කැමරා ඔන් කරන්න බැරි වුණාට මතක තියාගන්න ටීචර් පුතාල වැඩ කරනවද කියලා හොඳට දැනෙනවා ලස්සනට ලියාගන්න දැන් ඔන්න දුක් වෙන්න එපා මගේ දරුවෝ ඉන්නවා නම් හුරු පුරුදු දරුවෝ අපේ කැමරා ඔන් කරන්න බැරි වීම ගැන දුක් වෙන්නේ නැහැ ලස්සනට මූණ තියාගෙන ලස්සනට වැඩ කරන්න ඕන වෙනදා වගේම හොඳ අවධානයක් ටීචර්ට දීලා හොඳ අවධානයක් ටීචර්ට දීලා හරිද අද අලුත් යාළුවෝත් ඉන්නා ඒ නිසා එයාලා හැමෝටම පේන්න ටීචර්ගේ පුතාලත් ලස්සනට ඉන්න ඕනි අපි එහෙනම් ඔන්න ඉස්සලාම නෑදෑයෝ ගැන කතා කරද්දී අපි ළඟම අපේ ආදරණීයම අපි ළඟින්ම ඉන්න සමීපතයන් කවුද සමීපතමයා අම්මයි අප්පච්චි ඒ දෙන්නගෙන් තමයි අපේ ආදරණීය නෑදෑයෝ අපිට හම්බ වෙන්නේ එහෙනම් අපි ඉස්සලාම බලනවා අම්මගේ අප්පච්චිගේ දෙමව්පියන්ගේ සහෝදර සහෝදරියන්ට මම කතා කරන විදිය මම කතා කරන විදිය තමයි ඉස්සෙල්ලාම අපි කතා කරන්නේ ඉස්සෙල්ලා අපි නෑයෝ හඳුනා ගමු තමාර වෙලාවට එන්න එන්න නේද තාක්ෂණයේ දියුණු වෙන්නකම අපේ නෑකම හඳුනන්න නැති නිසාත් වර්ධිනවනේ ඒ නිසා අපි ඉස්සෙල්ලාම නෑකම නිවැරදිව හඳුනා ගන්නවා ගැටළු වලට යන්නට ප්‍රථමයෙන් ලියා ගමු මගේ නෑදෑයින් නෑදෑයන්ට මම අමතන ආකාරය නෑදෑයන්ට මම ඒ කියන්නේ පුතා හැමතිස්සෙම නෑදෑ ගැටළු වලදී මතක තියාගත යුතු කරුණක් තමයි පුතා හැමතිස්සෙම ඒ කතා කරන කෙනා ඔයා කියලා හිතන්නම ඕනේ ගණිත ගැටළු පළවෙනි පොතේ තමයි මගේ ඉන්න පුතාලා ලියාගන්නේ අද දවසේ සම්බන්ධ වෙන ආදරණීය අනිත් පුතාලා ටික සටහන් කොළවල සටහන් තබා ගන්න නෑදෑයන්ට මම කතා කරන අයුරු මං කියලා දෙනවා නෑදෑය නෑදෑයන් කියන සටහන ගහනකොට අඳින්න ඕන නීති රීති ටික සියල්ලම පැහැදිලිව කියා දුන්නම් පුතාලට හරි ලේසියෙන් මේ ගැටළු විසඳන්න පුළුවන් සිංහල පොතේ හදන්නේ නෑනේ ගැටළු නෑදෑ ගැටළු නෑදෑකම් ආශ්‍රිත ගැටළු ලියා ගන්න ඕනේ සටහන් තිබීම තුලින් බබාලට මතක හිටිනවා වැඩි සටහන් තියලා ඉගෙනගෙන ඊට පස්සේ තමයි අපි වේගයෙන් වෙලාව තියලා ගැටලු හදන්නේ මේ අපේ ගැටලු පන්තියේ පුරුද්ද ලියා ගන්න නෑදෑයන්ට මම කතා කරන ආකාරය නෑදෑයන්ට කොහොමද මම කතා කරන්නේ බලන්න පුතා කතා කරනවා හරිද කියලා ඉස්සෙල්ලා මම ඇඳ ගන්නවා
මාව මෙන්න ඉන්නවා මම දැන් ඔන්න අපේ පුතෙක් නම් මෙතන බොයි කෙනෙක් ඇදගන්න මෙන්න ඉන්නවා මම මෙන්න ඉන්නවා මම මම උඩින් අඳිනවා මගේ තාත්තව මං උඩින් අඳිනවා ඔයාලා තැඳ ගන්න ඕනේ මගේ තාත්තව මේ ඉන්නේ මම මේ ඉන්නේ මගේ තාත්තා මේ ඉන්නේ මගේ තාත්තා ඇඳගම් මතක හිටින්න මේ ඉන්නේ මගේ තාත්තා තාත්තට ඉන්නවා මේ පැත්තේ ලියා ගන්නවා මම අයියා ඉන්නවා මල්ලි ඉන්නවා තාත්තා පිරිමි ළමයෙක්නේ පුරුෂ ලිංගනේ මම ඉස්සරහාම ලියන්නේ අයියලා මල්ලිලා ගැන හොඳට බලන්න ඊළඟට ටීචර් ලියනවා නං අක්කා ඉන්නවා නංගි සමහර වෙලාවට අක්කලා දෙන්නේ තුන් දෙනෙක් ඉන්න පුළුවන් තාත්තට ඉන්න අය අයියා මල්ලි අක්කා නංගි මේ තාත්තට ඉන්න නෑද අයියෝ සමහර වෙලාවට අයියා කෙනෙක් විතරක් ඉන්න පුළුවන් හැබැයි අපි හිතමු මේ හතර දෙනාම ඉන්නවා එන අපි මේ හතර දෙනාට කියන්නේ නිතරෙදි නෑදෑකම තමයි ඉගෙන ගන්න හදන්නේ ඉස්සෙල්ලාම නිවැරදි නෑදෑකම තමයි ලියන්න හදන්නේ ලස්සනට ලියා ගන්න ලස්සනට සටහන් තියන්න ලස්සනට සටහන් තියන්න අයියා මල්ලි අක්කා නංගි ඔන්න තාත්තගේ හතර දෙනා පවුල් සමහරණගේ වලලා අයියලා දෙන්නෙක් ඉන්න පුළුවන් නැත්නම් මල්ලි කෙනෙක් විතරක් ඉන්නත් පුළුවන් අක්කලා දෙන්නෙක් ඉන්න විතරක් අක්කා කෙනෙක් විතරක් ඉන්නත් පුළුවන් දැන් පුතාලට ප්‍රශ්න ඇති වෙන්නේ හැබැයි මතක තියාගන්න කවුරු හිටියත් ඉන්න ඕන අයියලා මල්ලිලා අක්කලා නංගිලානේ එහෙනම් ඒගොල්ලොන්ට මොනවද අපි කියන නැක්කා මොනවද අපි කියන නැක මොනවද අපි කියන නැක අයියා තාත්තාගේ පැත්තේ දැන් පුතාලා ඇඳගෙන ඉවර නම් මෙන්න මෙහෙම අතින් ගැට ගහ ගන්න ඕක ඇඳලා ඉවර හෝ නැත්නම් මෙහෙම ගැට ගන්නකෝ මෙන්න මෙහෙම ගැට ගහ ගන්න ඔන්න දැන් අහගන්න තාත්තාගේ පැත්තේ ඉන්න තාත්තා පිරිමි නමෙක්නේ තාත්තාගේ පැත්තේ ඉන්නේ තාත්තලා තාත්තගේ පැත්තේ ඉන්නේ කවුද? තාත්තලා. හයියෙන් කියන්න ඕන. තාත්තගේ පැත්තේ ඉන්නේ කවුද? තාත්තලා. තාත්තගේ පැත්තේ අම්මලා හොයන්න යනවද? නැහැ. තාත්තගේ පැත්තේ ඉන්නේ තාත්තලා විතරයි. එහෙනම් අයියා කවුද? තාත්තර විතරනේ අපි තාත්තා කියන්නේ. අයියාට අපි කියන්නේ ලොකු තාත්තා කියලා. කාටද කියේ මොකද්ද කියන්නේ? ලොකු තාත්තා කියලයි කියන්නේ. අපි කියනවා ලොකු තාත්තා කියලා. තාත්තගේ අයියා ලොකු තාත්තා. එතකොට තාත්තගේ මල්ලි
එහෙනම් පොඩි තාත්තා කෙනෙක්. පුංචි තාත්තා කියලා කියනවා. පුංචි තාත්තා කියනවා. සමහර වෙලාවට හුඟක් වෙලාවට කියන්නේ ඔ ලොකු අපච්චිත් කියනවා. මහප්පත් කියනවා අයියට. මල්ලිට කියනවා පුංචි තාත්තා. හුඟක් වෙලාවට කියන්නේ පුතේ බාප්පා කියලා. පුංචි තාත්තා. එහෙම නැත්තම් බාප්පා. ලොකු තාත්තට අපි කියනවා මහප්ප කියලා. මහප්ප බාප්ප මහප්ප මහ අප්ප. හොඳට බලන්න. තාත්තා අප්ප අප්ප ලොකු තාත්තා මහ අප්ප මහප්ප. පොඩි තාත්තට කියන්නේ පොඩි තාත්තට පොඩි පොතා පොප්ප කියන දේ කියනවා බාප්ප. බාප්ප බාල තාත්තා. බාප්ප බාල අප්ප. පාප්පා හොයන්න යනවාද අම්මලා? නෑ, තාත්තගේ පැත්තේ අපි අම්මලා හොයන්න යන්නේ නෑ. අපි හොයන්නේ තාත්තලගේ පැත්තේ තාත්තලා විතරයි. අක්කා. තාත්තගේ අක්කා. තාත්තගේ අක්කාට අපි කියනවද අම්මා කියලා? ලොකු අම්මා කියනවද? නෑ. තාත්තගේ අක්කා තාත්තගේ පැත්තේ ඉන්න ගැහෙනු සහෝදරීන්ට පුතේ අපි කියන්නේ නැන්දලා කියලා. අන්න හරි, chat එකට දානවා ලොකු නැන්දා. අක්කට අපි කියන්නේ ලොකු නැන්දා කියලා. අපි අවුරුදු නෑදෑකම් ආශ්‍රිත ගැටලු හොඳට ඉගෙනගෙන අවසානයේදී අපි අවුරුද්දර පාටියක් දාමු. හරිද? අවසානේ. හැබැයි පාටිය දාන්න නම් ඉස්සෙල්ලාම අපි කරන ගැටලු අපිට ආව වෙලා තියෙන්න එපේ. ඉගෙනගෙන ඉන්න එපේ පාටි දාන්න. ඒ නිසා ඉස්සෙල්ලාම මේ ගැටලු හොඳට අල්ලගන්න, ඊට පස්සේ අපි පාටියක් දාමු. හරිනේ? අවසානේ. එතකන් පුතාලා ඉන්න ඕන සම්පූර්ණයෙන්ම අවදානේ. අක්කට අපි කියනවා ලොකු නැන්දා. ඉස්සෙල්ලාම නෑ කම් හඳුනා ගන්නවා. ලොකු නැන්ද. නංගි පොඩි නැන්ද. පොඩි නැන්ද. ලියාගමු. දැන් අපි ලියාගමු. දැන් ලියාගමු. ලස්සන. නැතකම්මාටලු පොඩි නැන්ද. හරිද? දැන් අපි අඳිනවා ඊළඟට අම්මට. අම්මා
අම්මගේ පැත්තෙත් ඉන්නවා. අයියා. අම්මගේ පැත්තෙන් අපි ඉස්සෙල්ලාම ගැහණු සහෝදර ලියමු. අක්කාගේ අක්කා. අක්කා. නංගි. අම්මගේ පැත්තේ අම්මා ගැහණු ළමෙක්නේ. ඒ නිසා අම්මගේ පැත්තේ ඉස්සෙල්ලාම ගැහණු සහෝදරය තමයි ලියන්නේ. අක්කා නංගි. අයියා මල්ලි. අයියා මල්ලි. ලියාගමු. අම්මගේ පැත්තේ අපි හොයන්නේ නේද තාත්තලව? නෑ, අම්මගේ පැත්තේ ඉන්නේ පුතේ අම්මලා විතරයි. කවුද? ලොකු අම්මා, පුංචි අම්මා. ලොකු අම්මා, පුංචි අම්මා. පොඩි කෙනා අපි කියන්නේ අක්කාට ලොකු අම්මා. අම්මගේ පැත්තේ ඉන්නේ අම්මලා. නංගිට කියනවා පුංචි අම්මා. අම්මගේ නංගි පොඩි අම්මා, පුංචි අම්මා. දැන් එන්න එන්න හැමදේම චුට්ට චුට්ට කෑලි අඩු වෙනවා වගේ අම්ම කෑල්ල අඩු වෙලා දැන් කියන්නේ විතරයි. හැබැයි හරිම කතාව පුංචි අම්මා. පුතල තාම චූටි නිසා හරියට නෑකම හදාගන්න. නෑකම හදාගන්න. පුංචි අම්මා. මේ ඔයා පුංචි ඔයා කොහොමද අම්මගේ පැත්තේ නෑදෑයින්ට කතා කරන්නේ? ඔයා කොහොමද තාත්තගේ පැත්තේ නෑදෑයින්ට කතා කරන්නේ? නෑදෑයින්ට කතා කරන්නේ ඉස්සලාම නෑකම හඳුනා ගන්නට ඕනේ. නෑකම් ආශ්‍රිත ගැටලු විසඳන්න යද්දි අයියා ලොකු තාත්තද? නෑ නෑ, අම්මගේ පැත්තේ ඉන්නේ අම්මලා විතරයි. තා අම්මගේ පැත්තේ ඉන්න පිරිමි සහෝදරීන්ට කියන්නේ මාමලා කියලා. එහෙනම් අයියා ලොකු මාමා, මල්ලි පොඩි මාමා. මල්ලි පොඩි මාමා. මල්ලි පොඩි මාමා. පොඩි මාමා නෙමෙයි පොඩි මාමා. මේ පුතා පුතාගේ නෑදෑයින්ට කතා කරන ආකාරය ලියාගමු. ඊළඟට අපි කතා කරන්නේ මේ නෑදෑයෝ කොහොමද පුතාට කතා කරන්නේ, ඔයාට කතා කරන්නේ. ඒ වගේ මේ නෑදෑයින්ට ඉන්නවනේ දරුවෝ. ඒ දරුවෝ කොහොමද ඔයාලගේ එතකොට සහෝදරයෝනේ නෑනල මස්සිනාලානේ. එහෙනම් ඒගොල්ලෝ කොහොමද පුතාලට කතා කරන්නේ? අන්න ඒ ගැන ඊළඟට අපි කතා කරන්න යන්නේ. හරිද? ලියාගමු. ලියාගමු. අම්මගේ පැත්තේ ඉන්නේ අම්මලා. මෙතන වැදගත්ම දේ තමයි මතක තියාගන්න ඕන. අම්මගේ පැත්තේ ඉන්නේ අම්මලා. තාත්තගේ පැත්තේ ඉන්නේ තාත්තලා. මාමලා නැන්දලා ඉන්නේ
නැන්දලා ඉන්නේ තාත්තගේ පැත්තේ අම්මගේ පැත්තේ තමයි මාමලා ඉන්නේ මාමලා ඉන්නේ ඇඳ ගමු ලස්සනට ඔයාගේ අතින් ටීචර් පුළුවන් ලේසියෙන් නිබන්ධනයේම මේ ටික ටයිප් කරලා ශනි මාමට කියලා ලස්සනට හදලා දාන්න හැබැයි පුතාට මතක හිටින්නේ ඔයාගේ චූටි අතින් ඇඳොතින් විතරයි හැම දෙම ප්‍රායෝගිකයි හැම පාඩමක්ම අපි ඉගෙන ගන්න ඕන හිතට දැනෙන්න. ඇයි ටීචර් එහෙම කියන්නේ? ඔයා දැනගෙන කරොත් තමයි මොන විදියට ගැටලුව යොමු වුණත් පුතා ලේසියෙන්ම ගැටලුව හදන්නේ. මොන විදියට යෙදුණා? ඔක්කොම ලියන්නේ පැන්සලෙන්. මාතෘකාවට පාට ඉර පාට පැන්සලකින් ඉරි ගැහුවට කමක් නැහැ. රතු පාට පෑනින් හරි වැදි දානවා විතරයි. අපි පැන්සලෙන් ලියන්නේ. ලියා ගමු. චූටි අම්මා කියලත් කියන පොඩි මාමා තියෙනනේ. පොඩි මාමා ඇලපිටකින්. පුංචි අම්මා, චූටි අම්මා, පුංචි තාත්තා, පොඩි තාත්තා. ඔව්. නෑකම් හඳුනාගෙන නෑකම් ආශ්‍රිත නීති රීති ටික අපි හඳුනා ගත්තා නම් ගැටලු කියලා කියන්නේ මේ 2.5ක් පළමු පත්‍රයේ 2.5ක් හම්බ වෙන නෑකම් ආශ්‍රිත ගැටලු ලේසියෙන් පුතාලට හදාගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ දෙන්නේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයටයි. ඒ කියන්නේ ලකුණු 2.5 ලොකු ලකුණු සංඛ්‍යාවක් ලැබෙන ගැටලුවක් හරියටම අල්ලගන්න ඕනේ. හරීම ලේසි අනිත් ගැටලු වගේම. ලියාගෙන ඉවර නම් ටීචර් ඕකේ කියලා දාන්න. මෙසේජ් එක දාන්න chat එකට. ඕකේ. අලියලි ඉවරයි. ඕකේ ඕකේ ගොඩයි. Thank you thank you thank you. හරිද? එහෙනම් අද බබාලා ඔන්න පුතාලා දුක් වෙන්නේ නැහැ. මං ඉස්සෙල්ලා කිව්වා ටීචර් සාමාන්‍යයෙන් ටීචර් හරි ලේසි වෙබින් account එකක් ගත්තාම මොකද දරුවෝ එක සැරේ link එකකින් ගොඩාක් අපිට සම්බන්ධ කරගන්න ලේසි. හැබැයි ටීචර් කොච්චර ලේසි වුණත් 1000 link ගොඩාක් දාලා තමයි දරුවෝ සම්බන්ධ කරගන්නේ. කැමරා ඔන් කිරීමේ පහසුව දීලා. හැබැයි අද දවසේදී දරුවන් ප්‍රමාණය සෑහෙන්න ගොඩයි. ඒකට machine දැම්මොත් ස්ටුඩියෝ එක ඉඩ නැතු වෙනවා එච්චර දැම්මොත්. ඒ නිසා තමයි වෙබින් accounts අපි සැහැන පිර ගොඩක් ඒ තරම් තියෙන දවසේදී ගොඩ කට්ටියට තෑගි දෙන්න ඕන නිසා. ඒ නිසා අපේ සාමාන්‍ය පන්තියකට වඩා පුතාලට අද දවසේදී පුංචි වෙනසක් දැනේවි. හැබැයි ටීචර් දෙන සපෝට් එකට thank you thank you thank you. ඕකේ ඕකේ කියලා ගොඩක් දෙනවා. ඕකේ අපි යන් ඉස්සරට ඈ පුතාලට සටහන දානවා. සටහන දානවා. අපි යමු ඊළඟට. ඊළඟට අපි කතා කරන්න පුතේ නෑය කොහොමද මට කතා කරන්න නෑ දෑය කොහොමද මට කතා කරන්න දෙමාපියන්ගේ සහෝදර සහෝදරි සහෝදර සහෝදරියන් මට කතා කරන ආකාරය මට කතා කරන ආකාරය මට කතා කරන ආකාරය
මට කතා කරන ආකාරය. ලොකු අම්මට මහම්ම කියන. පොඩි අම්මට එහෙම නැත්නම් පුංචි අම්මට මම්මත් කියන. මම කියන්නේ මම. ඊචගේ අම්මට ඉන්න අංජගේ අම්මගේ නම කුමුදු. එයාට ඉන්නවා නංගිලා අටක්ද කොහෙද? අටක් ඉන්නවා. එතකොට අම්මා නාමය. එතකොට ඒ ඔක්කොම මම්මලා කියලයි කියන්නේ. අපේ අම්මයි ලොකුම. මම්මා කියලා තමයි ටීචර් කියන්නේ. හිටියානා ලොකු එක්කෙනෙක් අපේ අම්මගේ මට මහම්මා කියන්නේ කියන. ලොකු අය නෑ. මම්මා කියලත් කියන්නේ. මහම්මා කියලත් කියන්නේ. ඒ ඒ පළාත්වල නෑකම් කතා කරන විදිය විවිධයි. හැබැයි එක වගේනේ මහා මහා අම්මා මහම්මා පොඩි මම්මට පොඩි අම්මා පොම්මම්මා නෙමෙයි කියන්නේ මම්මා මම්මා. එහෙනම් දෙමව්පියන්ගේ මෙන්න මං අඳිනවා ඉස්සෙල්ලාම තාත්තාව තාත්තාව මං අඳිනවා තාත්තාව. තාත්තාගේ ඉන්නවා කිව්වනේ අයියා. අයියා. අක්කා. අයියා මල්ලි. අයියා මල්ලි. අයියා මල්ලි. තාත්තගේ පැත්තේ ඉන්නේ තාත්තලා. අම්මගේ පැත්තේ ඉන්නවා අම්මලා. අක්ක තංගි. අක්ක නංගි. අයියා කියලා කියන්නේ ලොකු තාත්තා. මං එක නෑදෑකමක් විතරක් ලියන්න. බාප්පා. පොඩි තාත්තා කියලා භාවිතා වෙන අඩුයිනේ. ඒ නිසා මම ලියන බාප්පා. අම්මගේ අක්කා කියන්නේ ලොකු අම්මා. පුංචි අම්මා. තාත්තගේ පැත්තේ තාත්තලයි අම්මගේ පැත්තේ අම්මලයි. මට කතා කරන්නේ මොනා කියලාද? පුතා දුව කියලා. මට කතා කරන්නේ පුතා දුව කියලා. මේ ඉන්නේ මම. මේ ඉන්නේ මම. මට කතා කරන්නේ මේගොල්ල කොහොමද? මේ දෙගොල්ලොම මට කතා කරන්නේ පුතා දුව කියලා. එක්කො පුතා කියනවා. එහෙම නැත්තං මං පුතෙක් නං මට දුව කියනවා. මං පුතෙක් නං මට පුතා කියනවා. මම දුවෙක් නං මට දුව කියනවා. පුතා දුව කියලා තමයි කතා කරන්නේ තාත්තලා අම්මලා. අම්මා තාත්තගේ පැත්තින් තාත්තලා තාත්තලායි ලොකු තාත්තලා පොඩි තාත් බාප්පලායි. අයියා අම්මගේ පැත්තේ ඉන්න ලොකු අම්මලා පුංචි අම්මලායි මට කතා කරන්නේ පුතා දුව කියලා. තාම අපේ නිබන්ධනේ අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා සටහන ලියා ගන්න. තාම අපි ඉන්නේ සටහන් ලියමින්. සටහන ලියා ගන්න. සටහන ලියා ගමු.
හරිද? මේ අපි කතා කරේ තාත්තගේ පැත්තේ ඉන්න පිරිමි සහෝදරය. අපේ තාත්තත් පිරිමි ළමයෙක්නේ. ආ එහෙනම් එයාගේ පැත්තේ ඉන්න පිරිමි සහෝදරය කතා කරන්නේ. ලොකු තාත්තා, ලොකු තාත්තා, ලොකු බාප්පා කියලා අපි ඒගොල්ලෝ අපිට කතා කරන්නේ පුතා දුව කියලා. ලොකු අම්මයි පුංචි අම්මයි අම්මගේ පැත්තේ ඉන්න සහෝදරය අපිට කතා කරන්නේ කොහොමද? පුතා දුව කියලායි. පුතා දුව කියලායි. පුතා දුව කියලායි කතා කරන්නේ. ඊළඟට තව ඉන්නවා නේද? තාත්තගේ පැත්තේ ඉන්නවා නේද? නංගී මල්ලි, නංගී අක්කයි. අම්මගේ පැත්තේ ඉන්නවා නේද? පිරිමි සහෝදරයෝ. අපේ අම්මගේ හැනු ළමයෙක්නේ. එතකොට අපේ අම්මගේ පිරිමි සහෝදරයෝ අපේ මාමලානේ. එහෙනම් මේ මාමලා නැන්දලා කොහොමද අපිට කතා කරන්න කියලා අපි ඊළඟට බලමු. යමුද? යමුද? හරි. ඔන්න යනවා අපි ඊළඟ. තාත්තා අපි යන්දිමු. එතකොට පුතාලට දැනෙන්නේ නැහැ. මෙන්න තාත්තා. මෙන්න අම්මා. අවුරුද්දට hina වෙලා ඉන්නේ තාත්තයි අම්මයි. අම්මා තාත්තයි අම්මයි තාත්තගේ පැත්තේ ඉන්න ගැහණු සහෝදර අක්කලා නංගිලා. ඒ කියන්නේ අපේ නැන්දලා. ඒ කියන්නේ අපේ ලොකු පොඩි නැන්දලා ඉන්නේ තාත්තගේ පැත්තේ. අම්මගේ පැත්තේ ඉන්න අයියලා මල්ලිලා. තා අම්මගේ හැනු ළමෙක් ඉඳා අම්මගේ පැත්තේ ඉන්න පිරිමි සහෝදරීන්ට අපි තාත්තා කියන්න යන්නේ නෑ. එයාලට අපි කියන්නේ මාමලා කියලායි. ලොකු මාමා, පොඩි මාමා අපි කතා කරන්නේ මාමලා කියලායි. එහෙනම් මේගොල්ලෝ කොහොමද මට කතා කරන්නේ? මට කතා කරන්නේ කොහොමද? කොහොමද ඒගොල්ලෝ මට කතා කරන්නේ? ඩියාගම් මං චැට් එකට දාන්න පුළුවන්. කොහොමද කතා කරන්නේ? තාත්තාව ඇටකොටු බබෙක් හරි ඇඳ ගන්න. අපි චිත්‍රපන්තියක නෙමෙයි ඉන්නේ. අඳින්න කියලා කියන්නේ මතක හිටින්න ලේසි වෙන. අපේ තාත්තා ඇතර ඇන්දර තාත්තරහ වෙන්නේ නැහැ. පාඩමයි වැදගත්. හැබැයි පිළිවෙලට අඳිමු. ඒගොල්ලෝ අපිට කතා කරන්නේ අපිට ඒගොල්ලෝ අපිට කොහොමද කතා කරන්නේ? අපේ පැත්තේ ඉන්න නැන්දලා මාමලා අපිට කතා කරන්නේ. එහෙම කතා කරන අඩුයි. පුතා දුවම තමයි කියන්නේ නෑ පුතේ. එයාලා අපිට කතා කරන්නේ ලේලි බෑනා කියලා. දැන් ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇයි ලේලි බෑනා කිව්වේ? ඒකම ලේලි බෑන කියලා කියන්නේ රේලි බෑන නෙමෙයි ලේලි බෑන. ලේලි බෑන කියලා ලේලි බෑන කියලා කියන්නේ මේ චැට් එකට දාන්නේ ඔය කියවන්නේ. ලේලි බෑන කියලා කියන්නේ පුතා බැඳපු
ගැහැණු ළමයාට ලේලි කියලා කියනවා. ඔව්. හැබැයි මේ විදිහට ලේලි බෑන කියන. මොන පටල ගන්න එපා. ලේලි යන්නේ මේනි නෙමෙයි. මේ තමයි ලේලි බෑන. නැන්දර මාමලා අපිට කතා කරන්න යාද කියලා. හැබැයි ඒගොල්ලෝ නිකන් ඇනෝ කිව්වොත් එහෙම, එහෙම නැත්නම් බෑනෝ කිව්වොත් එහෙම දුක් වෙන්න එපා. ඒ නිවැරදි නෑක. දැන් අපෙන් ගිලිහෙන නිවැරදි නෑක. අපි දැන් එක එක නේව කියන අම්මට අම්මිනේ කියන්නේ. අම්මා කියන්නේ කොහොමද හරක් කෑ ගහන්නේ චානුක සර්? ආ යාලේ යාලේ භාෂාවෙන් කතා කරන්නේ අම්මට තමයි. අබැයි අපේ පුතාලා අම්මා කියන එක දැන් අම්මේ වෙලා දැන් ටිකක් අම්මි ෆැමිලිස් ක්ලාස් කියලා දෙමනේ. අම්මි ම කිව්වා තමයි හොඳනේ අම්මි. කොහොම කිව්වා හිතේ ආදරේ වටින්නේ. හිතේ ආදරේ අපි ඉගෙන ගන්න මේ පාඩම නිවැරදි නෑකම ගැටලු යදෙන්නේ මේ විදිහට යන්නේ එකයි. හැම දෙයකටම වඩා මොන නම කි මොන නෑකම කියන වුවත් වැදගත් වෙන්නේ හිතේ තියෙන ලෙන්ගතුකමයි. හොඳට මතක් කරලා බලන්නකො මේක ලියන ගමන් අහගන්න ඈ. ගෙදරට අවුරුද්දට නෑදෑය වෙද්දී බුලත් දීලා වැඩිහිටියන්ට වඳිනවා පුතාලා දැක්කද? දැක්කද වඳිනවා? ඇයි ඒ වඳින්නේ? ඒ වඳින්නේ ඒගොල්ලෝ අපිට වඩා වැඩිමල් අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ අපිට වඩා ලෝකෙ ගැන දන්නවා. ඒගොල්ලෝ කියන දේවල් අපි අහනවා. ඇයි එහෙම අහන්නේ? එයාලගේ ආදරේ වටිනවා. ඒගොල්ලෝ පින්න එයාලට ඉස්සරහට ජීවිතෙන් ඉස්සරහට ගිහින් තියෙනවා. අත්දැකීම් වැඩි නිසා එයාල කියන දේවල් අපේ ජීවිතවලට වටින නිසා. ඔන්න දැන් මේ කතාව කිව්වා. එතකොට දැන් මෙයාලගේ ළමයි ඉන්නවනේ. මෙහෙම ගත්තොත් මෙන්න ඉන්න තව පොඩි කට්ටිය මේ බාණ්ඩවෝ. කවුද මේ පොඩි ඈයෝ? මේ කවුද මේ පොඩි කට්ටියක් ඇවිත් ඉන්නේ hina වෙවි? මේ hina වෙවි ඉන්න අම්මගේ ලොකු අම්මලා අපේ අම්මගේ පැත්තේ අම්මලාගේ තාත්තලාගේ ලොකු අම්මලාගේ ලොකු අම්මගේ එහෙම නැත්නම් පුංචි අම්මගේ අම්මගේ පැත්තේ ලොකු තාත්තගේ ලොකු තාත්තා බාප්පගේ මේගොල්ලන්ගේ තමයි මේ ඉන්නේ. මේගොල්ලන්ගේ ළමයි ඉන්නේ hina vivi අපිත් එක්ක. ඔයාලත් ඔයාලගේ ඉන්නද අම්මට අම්මලාට අක්කලාට ළමයි ඉන්නවද? අම්මගේ පැත්තේ ඉන්නේ කවුද පුතේ? අම්මලා. කවුද ඉන්නේ? ලොකු අම්මා. ඔයාලා පුතාලා චුයින්ගම් කාලා දින්නේ අවුරුද්දට කෑවද? කට ඇලවිලා වගේ නේ. උත්තර දෙන්නේ නැහනේ. බන ආ කියන්න. ආ කට අරින්න පුළුවන්. එහෙනම් උත්තර දෙන්න ඕනේ. පාළුයි මට. උත්තර අම්මගේ පැත්තේ ඉන්නේ අම්මලා. එහෙනම් අම්මගේ පැත්තේ නෑදෑයෝ මොකද කියන්නේ? තාත්තගේ පැත්තේ තාත්තලා. ඔව් අපේ පුතත් කියන්නේ තාත්තට අප්පච්චි කියලා. අප්පච්චි. උඩ අප්පච්චි කියනවා. හරිද? දැන් අහන්නකෝ. අම්මගේ පැත්තේ අම්මලයි තාත්තගේ පැත්තේ තාත්තලයි ඒගොල්ලොන්ගේ ළමයි කතා කරන්නේ අපිට මොනා කියලාද? ඒගොල්ලෝ අපිට ඒගොල්ලොන්ට අපි කියන්නේ සහෝදර සහෝදරියන් කියලා. එයාලට අපි කියන්නේ කවුරු කියලාද? එයාලට අපි කියනවා ඒගොල්ලෝ අපේ සහෝදර සහෝදරියෝ.
සහෝදර සහෝදරියෝ. පුංචි අම්මල ලොකු අම්මල තාත්තක පැත්තේ ලොකු තාත්තල මහප්පල බාප්පලගේ දරුවෝ අපේ සහෝදර සහෝදරියෝ. තේරුණාද? ලියාගන්න ඕන මතිරු. තාම ලියන්නේ නැද්ද ශෂෙන්? මොකෑ කරන්නේ? ලියන්න නැතුව ශෙහාන්. එතකොට ඉන්නවනේ මාමල නැන්දලගේ දරුවෝ. මේ පැත්තේ ඉන්න මාමල නැන්දලගේ දරුවෝ. මාමලා නැන්දලගේ ළමයි. මාමලා නැන්දලගේ ළමයි අපිට කියන්නේ මොනා කියලාද? අපි වෙන මාදි මුදේ ගොල්ලන්ව. මෙන්න මම. සහෝදර සහෝදරියෝ ඉන්නේ අම්මලාගේ අම්මලාගේ අම්මගේ අම්මගේ තාත්තගේ තාත්තගේ දරුවෝ. සහෝදර සහෝදරියෝ මාමල නැන්දලගේ ඉන්නේ නෑනලා මස්සිනා. නෑනලා මස්සිනා තමයි ඉන්නේ නැන්දල මාමලාගේ. මගේ නෑ දැකම එන්නේ නෑනලා මස්සිනාලා. මට කියන්නේ නෑනලා මස්සිනාලා කියලා. මේ ඉන්නේ මම. සහෝදර සහෝදරියෝ. සහෝදර සහෝදරියන්. ඔන්න මට කතා කරන විදිය. ඔන්න මට කතා කරන විදිය. තව දෙන්නෙක් ගැනයි අපිට ලියාගන්න බැරි වුණේ. ඒ තමයි අපේ ආච්චි සීයා අපිට කතා කරන්නේ කොහොමද කියලා. මුණු බුරා කියන මුණු බුරා නෙමෙයි මුණු පුරා. අපි ඒ ගැන ලියමු. මෙන්න මේ සටහන ලියලා ටක් ගාලා ලියලා ඉවරයි කියලා දාන්න ඕනේ. බොරුවට ඕකේ කියලා දාන්නේ නැහැ. හරිද? ලියන බබාලට පව්. පීජ ලියලි ඉවර වෙද්දි ලස්සනට ලියා ගන්න ඕනේ. අපි ගැටලු වලට යන්නයි සූදානම් වෙන්නේ.
ඒ අපි දැන් කතා කර අපි නෑදෑයින්ට කතා කරන විදිහ නෑදෑයෝ අපිට කතා කරන නිවැරදි විදිහ නිවැරදි විදිහ සමහර විට අපි කියන්නේ වැරදි නෑකමක් නම් පුතාලට විභාගෙදී වරදිනවා ඒ නිසා හරිම වැදගත් නිවැරදි නෑකම දැනගන්න එක නිවැරදිම නෑකම දැනගන්න එක අම්මගේ පැත්තේ අම්මලා තාත්තගේ පැත්තේ තාත්තලා අම්මලාගේ අම්මගේ පැත්තේ ඉන්න අම්මා ලොකු අම්මලාගේ පුංචි අම්මලාගේ දරුවෝ අපිට සහෝදර සහෝදරියෝ තාත්තගේ පැත්තේ ඉන්න තාත්තලා ලොකු තාත්තලා පුංචි තාත්තලාගේ දරුවෝ අපේ සහෝදර සහෝදරියෝ ඒ වගේම තමයි අම්මගේ පැත්තේ ඉන්න සහෝදරයෝ අම්මගේ පැත්තේ ඉන්න පිරිමි අය මාමලානේ මාමලාගේ දරුවෝ අපේ නෑනලා මස්සිනාලා තාත්තගේ පැත්තේ ඉන්න ගැහෙනෝ සහෝදරියෝ අයියලා අක්කලා නංගිලාගේ අපේ ඉන්නේ අපිට කියන්නේ ආ නෑනා ආ මස්සිනා තේරුණාද නෑන මස්සිනා කියලා කතා කරන්නේ සිතුකි හිරුන්දි පෙරේරා ලියන්නේ නෑ වගේ ලියන්න ඕනේ මතක හිටින්න ඇයි මේ ටීචර් පුරු පුරා ලියන්න කියන්නේ වගීෂා නිබන්ධනේ පටන් ගත්තේ නෑ තාම සටහන් ලියන්නේ අපි වෙලාව තියලා වේගෙන් හදනවා නිබන්ධනය නිබන්ධනේ භාවිතා කරන්නේ වේගයෙන් ගැටලු විසඳන්න පාඩම පැහැදිලි කරන්නේ අපි වෙනම සටහන් තියන්නේ අපි මතක හිටින්න මස්සිනා කියලා ලියලා තියනේ මස්සිනා නෑනා මස්සිනා මාමලා මමාලා මාමලා මාමලා නැන්දලාගේ ළමයි අපේ නෑනලා මස්සිනාලා අපේ පුංචි අම්මලාගේ ලොකු අම්මලාගේ ලොකු තාත්තලාගේ බාප්පලාගේ ළමයි අපේ සහෝදර සහෝදරියෝ ඔක්කොම අපේ නෑදෑයෝ හරිද තව අපිට ඉගෙන ගන්න තියෙන දෙකයි ඒ දෙක තමයි අම්මගේ පැත්තේ ඉන්න අම්මගේ අම්මයි තාත්තයි තාත්තගේ පැත්තේ ඉන්න තාත්තගේ අම්මයි තාත්තයි අපිට කතා කරන්නේ කොහොමද කියලයි ඊළඟට අපි කතා කරන්න යන්නේ මේ ඉන්නේ අම්මා මේ ඉන්නේ තාත්තා අපේ තාත්තා තාත්තර ඉන්නවා අම්මයි තාත්තයි තාත්තගේ අම්මයි තාත්තයි තාත්තගේ අම්මයි තාත්තයි
මේ පැත්තේ ඉන්නේ මම. මේ පැත්තේ ඉන්නේ මම. Mama. ඒගොල්ලෝ අපේ ආච්චි සීයා. ආච්චි සීයා. අපි යාලගේ කවුරුද? මුණු පුරා මිනි මිරිය. ඔන්න අපි නෑ දෑයෝ ටික හඳුනගෙන ඉවරයි. මුණු පුරා මිනි බිරිය. මුණු පුරා මිනි බිරිය. නෑදෑ ගැටලු රෙකෝඩිංස් ගන්න පුළුවන්ද කියලා අහනවා. ඔව්. අපි අප්‍රේල් මාසයේ ස්ථිර සමූහයට රෙකෝඩිංස් දෙනවා වෙබ්සයිට් එක ඔස්සේ. එහෙම දෙන්න පුළුවන් නේද අපිට? වෙබ්සයිට් එක ඔස්සේ අප්‍රේල් මාසයේ ස්ථිර සමූහයට ලබා දෙන්න සියල්ල සූදානම්. ආ අහගෙන හිටියට කමන්නේ නැහැ. පස්සේ සටහන ලියා ගන්න. මම සටහන දාන්න. ලියාගත්තේ නැහැ කියලා බැන්නේ නැහැ. රිශ්මි තමයිට අදන් නෑයෝ ගෙදර ඇවිල්ල ඇති නේද? බලන්න නෑයෝ ගෙදර ඉන්න අය. ආ ඉන්නවද? අපේ ගෙදරත් ඉන්නවා ඇවිල්ලා. ඕ අපේ ගෙදර නෑයෝ ඉන්නවා. ටීචරත් අවුරුදුනේ වලන් නෑ ඉන්නා නේද? පුතාලා කතා කරන නම හරිද කියලා බලන්නකෝ. නෑදෑයෝ ගෙදරට එනවට ආස කවුද? ඒගොල්ලෝ තෑගි ගේන හින්දාද? කේක් කන්ද? එහෙම නෑ අපේ පුතාල. ඒගොල්ලොන්ට ආදරේ නිසා නේද? ඔව් ආදරේ නිසා. ඒගොල්ලොන්ට කියන්න ප්‍රොමිස් ශිෂ්‍යත්ව විභාගෙන නෑදෑ ගැටලු වරද්දන්නේ නැහැ නැත්නම් නෑදෑ ඉන්න. නෑදෑයින් නෑදෑයෝ ඇවිල්ලා ඉන්නේ. සමහර වෙලා නෑදෑයෝ ඇවිල්ලා තින්දු කියනවා නේ අපේ ගෙදර. කියන්නද ඔයාලා ගෙදර තින්දු? අපේ ගෙදරත් කියන තින්දු. ඊයේ මම නෑදෑයෝත් එක්ක මේ රට මගේ ඉතින් ලොකු අයත් එක්ක නෙවෙයි පොඩි අයත් එක්ක. ඒගොල්ලෝ කියන්නේ මෙල වෙන ලොකු සින්දුනේ. මම පොඩි අයත් එක්ක ගුවා මේ රට මගේ රට කියලා නැත්නම් ලොකු නෑද අයත් එක්ක කියන්නේ කිව්වොත් ඒගොල්ලෝ යනවා අපේ ගෙදරින්. එයාලා අස්ස නෑනේ. ඔයාලා ඔයාලා අස්සයි නේද පොඩි? එයා පොඩි නෑ නම අස්සිනාලා සහෝදර සහෝදරියෝ එක්කන් එනවාට අස කවුද? කවුද අස? අස්සයිනේ. අපේ පුතා තිය මගෙන් අහන අම්මා මේ මැයි මාසෙත් එනවද කියලා. වෙසක් එකටත් එනවද? දෙල්ලන් නෑ කම් අලුත් කරගන්න. අපේ අම්මා හොඳටම උයනවානේ මේ දවස් ටිකේ. ඇන්දද? හරිද? අවසානේ පාටියක් දාමු අපිත් ඈ. අදත් ආවනේ මං ඔයාලා ගෙදරනේ. නෑ දව ඇවිල්ලා ඉන්න වෙලාවේ අපි නෑ කම් ඉගෙනගෙන ගැටලු හදලා සන්තෝෂෙට නටමු අවසානෙට. හරිද? හාත
නෑ දැයි ඔයාලා උත්තර දෙන්න නැති වුණොත් හිතයි ඔයගොල්ලෝ ගොළු ළමයි කියලා ඈ එහෙනම් උත්තර දෙන්න ස්මාර්ට් ක්ලාස් රූම් එකේ ඉන්නේ හා ටීචර් උත්තර දෙනකොට හොඳ ළමයි කියලා හිතන නෑ දැයි ඔය නැත්තම් ගෙදරට ඇවිල්ලා ගෙදර ඉන්න බබා දිහා බලලා කියන මේ අර ළමයා ඔන්ලයින් ක්ලාස් එකේ හොඳට වැඩ කරනවා නේද බලන්නකො මේ අපේ ළමයාට තමයි බැරි වැඩ කරන්න කියලා ගෙදර ගිහිල්ලා නෑ නම අත්තිනා සහෝදර සහෝදරියන්ට කුටි කණ්ඩක් තියෙනවා ඒක අනිත් පැත්ත උනෝ කොහොමද කියන්නේ අනේ බලන්නකො ඒ ළමයා ඔන්ලයින් ක්ලාස් එකේ හරියට හිටියේ නැහනේ අපේ ළමයා කොච්චර හොඳද නේ එහෙම කියනවා වැඩදී අඩුපාඩු අපේ නෑදෑය තමයි අපිට ගොඩක් කියලා දෙන්නේ හදා ගන්න දැන් යන්න ඉගෙන ගත්ත නේද නීති ටික ඉගෙන ගන්න යන්න යන්න කැමති කවුද ටීචර් අපි නීති ඉගෙන ගමු නීති ටික මෙන්න නෑදෑ ගැටළු වල දැනගත යුතු වැදගත් කරුණු මේ ටික ඉගෙන ගත්තට පස්සේ මැජික් බලෙන් ඔක්කොම ලේසියෙන් හදනවා අපි යනවා ඒ මැජික් කතා ටික ඉගෙන ගන්න දැන් තමයි හරවත්ම ටික හරිද යමුද යන් කියන අය ටීචර්යන් අයියා ලියා ගන්න වැදගත් නෑ වැදගත් කරුණු ඔන්න නෑකම් කතා කරා අපි නෑදෑය හඳුනගත්තා නෑදෑයෝ අපිට කතා කරන හැටි ඉගෙන ගත්තා දැන් ගැටළු විසඳීමේදී අත්‍යවශ්‍ය වැදගත් කතා ටික තමයි ඉගෙන ගන්න හදන්නේ ඉස්සෙල්ලාම පුතේ මේ ටික ඉගෙන ගත්තම හරි ලේසියෙන් ගැටළු විසඳන්න පුළුවන් ලොකු හැකියාවක් ඔයාට එනවා මේ තමයි මැජික් කතා ටික ඔෂින් මැජික් කතා ටික අවධානයේ තියාගන්න ටීචර්ත් එක්ක ඉන්න මම යන්නම් ඉක්මනට හොඳේ නෑ ඒ ඇවිල්ලා හින්දා ඒ නිසා මාත් එක්ක ඉන්න ඊළඟට යම් මැඩම් එකක් තමයි පුතේ අපි ඇඳගමුකෝ මෙන්න මේ දෙන්න. මෙයාගේ නම පියල්. මෙයාගේ නම කුමුදු. අපේ අම්මගේ නමත් කුමුදු. ඇයි නෑ තාත්තා පියල් නෙමේ තාත්තා උපාලි. අපේ තාත්තා උපාලි ඈ පියල් එහෙම නෙමෙයි හරිද ඔන්න මේ ටික මතක තියාගන්න ඕනේ කොහෙද අපේ තාත්තලා ගිය චානුස තලව කොහෙද අනුරාධපුරේ ගිහිල්ලා ඉන්නේ නිකන් හරි අනුරාධපුරේ ඉන්න අපේ මස්සිනාගේ නෑ දැයි ඔය ටික අහන් හිටියොත් එහෙම කියන්න තාත්තා පියල් කිව්වා ගියා මේ තාත්තා පියල් කුමුදු ඔන්න බලා ගන්න අත් දෙකට ගහගන්න ටක්කල අත් දෙකට ගහ ගන්නවා ඔන්න කතාව මෙතන පුතේ මේ දෙන්නට එකතු කිරීමේ ලකුණක් දාලා තිබුණොත් ඒ ලකුණින් කියන්නේ මේ දෙන්න ස්වාමියා සහ බිරිඳ බවයි ඒ කියන්නේ විවාහක යුවලක් බවයි පැහැදිලිද එන ලියාගම් එකතු කිරීමේ ලකුණින් නිරූපණය කරන්නේ ලකුණින් පෙන්වා දෙන්නේ කියලියු ලකුණින් පෙන්වා දෙන්නේ පියල් සහ කුමුදු විවාහක යුවලක් බවයි. පියල් සහ කුමුදු විවාහක යුවලක් බවයි.
විවාහක යුවලක් බවයි. ඔන්න එකතු කිරීමේ ලකුණෙන් පෙන්නන්නේ විවාහක යුවලක් බවයි. සචිනි මගේ පැත්ත හැරලා ඉන්න පුතා. විවාහක යුවලක් බවයි. ඔන්න හොඳට වැඩ කරොත් අවසානේ පාටිය දානවාමයි ඈ. පාටියක් දානවාමයි. කවුද පාටි වලට කැමති? ටීචර්ත් එක්ක දාන්න පාටි. පාටි එකක් දාන්න. අපෝ කැමති නෑ වගේ දහම් සැයම. කැමතිද පාටියක් දාන්න? අවුරුදුනේ අවුරුදු පාටියක් දාන්න. විවාහක යුවලක් බවයි. හරිද? ඊළඟට පියල් කුමුදු මෙන්න දෙවෙනි කතාව. මේ දක්වන්නේ යාලගේ දරුවෝ මලි, සමන්, පියල්, සාමන්. එහෙනම් ඒ දෙන්නට පහලින් දක්වන්නේ යාලගේ කවුද? දරුවෝ. දරුවන්වයි දක්වන්නේ. පහලින් පියල් හා කුමුදුගේ නිකම්ම නෙමෙයි පුතේ දක්වන්නේ වයස පිළිවෙලින්. කුමුදුගේ දරුවන් වයස පිළිවෙලින් තමයි දක්වන්නේ. ඒ කියන්නේ වැඩිමාල්ම ඉස්සරහින් එක්කෙනා. තේරුණාද? වමේ සිට දකුණට කුමුදුගේ දරුවන් වයස අනුව වයස පිළිවෙලින් පිහිටයි. වයස පිළිවෙලින් පිහිටයි. වයස පිළිවෙල කියන්නේ ඉස්සෙල්ලාම මලි, දෙක සමන්, තුන පියල්, හතර සාමන්, පොඩිම සාමන්. වමේ සිට දකුණට. නම තාත්තගේ නමත් පියල්නේ විසල් කියලා. වමේ සිට දකුණට වයස පිළිවෙලින් තමයි දක්වන්නේ. මෙන්න මේ ටික හොඳට මතක තියාගත්තා නම් ලේසි. ද මේ ධන ලකුණෙන් පෙන්නන්නේ විවාහ වූ යුවලක්. එයාලට පහලින් ඇමතිස්සෙම ඉන්නේ දරුවෝ. මෙයාලට පහලින් දැක්කොත් එයාලගේ දරුවෝ. තේරුණාද? එයාලගේ දරුවෝ. ඊළඟ කතාවට යන්න හදන්නේ. ඉක්මනින් ලියාගම්.
විවාහ වූ දරුවන් කොහොමද හොයාගන්නේ? වැඩිමල් දරුවෝ. බෙඩ් එක පේන්නේ බෝඩ් එක නේද? මං එහාට වෙන්නේ. දහම්සා ඔළුව කෙලින් තියාගෙනයි පුතේ ඉන්න ඕනේ. කම්මැලිකමට ඉන්නේ මේ අවුරුද්දේ. හබා දිනවා, කොට්ට පොර ගහනවා, කම්මැලියන්ට ඔය දෙකම කරොත් දෙකම කරන්න රටයි දිනන්න හම්බෙන්නේ නැහැ. බලන්න ඔයාගේ මූණ තියෙන්නේ මෙහෙමද කියලා. එහෙම තියෙනවා ඔයා ඉන්නේ කම්මැලිකම. බලන්නක පුතාගේ මූණ තියෙන්නේ මෙහෙමද කියලා. හිනා වෙන්න ඕනේ නැහැ. එහෙනම් ඔයා උද්‍යෝගයෙන් වැඩ කරන හොඳ පුතෙක්. ඔන්න ඔයාටම තේරුම් ගත්තා කියලා ඔයා කවුද කියලා. පුතාටම තේරුම් ගත්තා කි මූණ කතරරන් තියෙන්නේ ඔයා කම්මැලිකමෙන් ඉන්නේ. දාටික වෙන්න හින්නා වෙවි වැඩ කරන ළමයි ඉන්නේ නේද? කුකිලි බෝල නම්. අපි අර කතාවත් අහමුකෝ නෑ යෝ ගැන තියෙන ලස්සන සින්දුවක් දෙමුකෝ අපි. ඊළඟ වැදගත් කතාවට යන්න කලින්. එන ඊළඟ සටහනත් අඳිමු අපේ. ඊළඟ සටහනත් අඳිමු. ලංකා පවුලේ නෑදෑයෝ ජාතික රූපවාහිනිය තේමා ගීතය. හරි අපූරු තේමා ගීතය. නෑදෑයෝ අපිට කවදාවත් තනියෙන් ජීවත් වෙන්න බෑ පුතේ. අපි ජීවත් වෙන්න අපි එකිනෙකා අතර සහයෝගය තියෙනවා. අපි එකිනෙකා බැඳීමින් ඉන්න ඕන. ඒ බැඳීමත් එක්ක තමයි අපේ බැඳීම ගැන කතා කරද්දී අපිට මතක් වෙන්නේ දෙමව්පියන්ට පස්සේ අපේ නෑදෑයෝ. ඒ ලස්සන නෑ දැකම හරියට දැනගත්ත බබාට මේ ගැටලු විසඳන්න හරි ලේසි. එම්බකම් ලස්සන දියාගමු. මේ කට සටහනින් තමයි සම්පූර්ණ කතාව ඉදිරි ටික කතා කරන්නේ අපි. හදගමු. එකතු කිරීමේ ලකුණෙන් පෙන්නනවා කියලා කිව්වා විවාහක යුවලක් කියලා. එහෙනම් පියල්ගේ කුමුදුගේ විවාහක බබාලා ඉන්නා නේද? විවාහ වෙච්ච දරුවෝ ඉන්නා නේද?
ඔව් එහෙනම් පුතේ අපි කොහොමද හොයන්නේ දැන් පියල් පියල් නිම පියල්ගේ දරුවන් යටතේ ඉන්නවා අහගන්න ලියන්න වෙලා දෙන්නම් අහගන්න හොඳ පුතාලා වගේ නිමල් රාදා කියලා ඉන්න එතකොට මේ දෙන්නගේ දරුවා කවුද නිමල්ද රාදාද අපි දන්නේ නැහැ හොඳට මතක තියාගන්න විවාහක යුවළකගේ ඉස්සෙල්ලාම දැක්වෙන්නේ උඩ ඉන්න පියල්ගේ කුමතුගේ දරුවා. එහෙනම් මේ ඉන්නේ මුලින්ම දැක්කෙන්නේ විවාහක යුවළගේ දරුවා. විවාහක යුවළ දැන් මේගොල්ලන්ගේ දරුවා විවාහ වෙලා නම් මුලින්ම ඉන්නේ දෙන්නගෙන් එයාලගේ දරුවා. දැක්කද? මේ දෙන්න තාම විවාහ වෙලා නැහනේ. නැහැ. නැහැ නේද? එයාලගේ නැහැ. එයාලා විවාහ වෙලා නැහැ. එහෙනම් මෙතනින් පෙන්නන්නේ විවාහක වූ දරුව තමයි මුලින්ම දැක්වෙන්නේ කියන එක. මුලින්ම දැක්වෙන්නේ විවාහ වූ දරුව. විවාහ වූ දරුවන්ගේ විවාහ වූ දරුවන්ගේ දරුවන්ගෙන් පළමුව දැක්වෙන්නේ පළමුව දැක්වෙන්නේ පියල්ගේ හා කුමුදුගේ දරුවා. පියල්ගේ හා කුමුදුගේ දරුවා. පියල්ගේ හා කුමුදුගේ දරුවන් තමයි පළමුවෙන්ම දැක්වෙන්නේ. රෙකෝඩින්ස් ගැන අහන අප්‍රීචගෙන් පුතේ රෙකෝඩින්ස් ලබා ගන්න පුළුවන් අප්‍රේල් මාසයේ ස්ථිර සමුවේ ඉන්න දරුවන්ට වෙබ්සයිට් එක ඔස්සේ ලබා ගන්න පුළුවන් ආයතනයේ ඒක පුතාලා දැම්මම රෙකෝඩින් ලබා ගන්න හැටි දන්න නිසා ලේසියෙන් ලබා ගැනීම හැකියාවත් තියෙනවා. සාමාන්‍යයෙන් අපි රෙකෝඩින්ස් බලනවා වගේ අපේ වෙබ්සයිට් එක ඔස්සේ අපි අප්‍රේල් මාසයේ සම්මන්ත්‍රණය වෙනම කරනවා. කටේ ඇඟිලි ගහන්න නෑ තමයි. නැත්නම් කටේ දාන්නේ නෑ. මැද ඇවිල්ලා ඉන්නවා නම් බලාගෙන ඉන්නේ ඈ. ආවම කියන්නේ නැද නේද උෂා ලොකු වෙලා නේද පුතාලා කියන්නේ නැද්ද දැන් උස ගිහින් ඉන්නේ කිව්වේ නැද්ද ටීචර් නම් කිව්වා ෂෝ දැන් මහත්තයානි කිව්වේ නැද්ද මම කිව්වා ගොඩාක් කාලෙකින් දැක්කම ඒගොල්ලෝ අපේ වෙන අපිට තේරෙන්නේ නැහැ නේ අපේ වෙනස්කම් ඒගොල්ලෝ තමයි අපිට කියන්නේ අවුරුද්දක දවසක් ඇවිල්ලා ඉස්ස ගිහිල්ලා වෙලා අක්කන වෙලා පුතාල හොඳ වෙලා අපි කවදාවත් තව කෙනෙක්ගේ අඩුපාඩු කියන්නේ නැහැ නින්දේ ඉඳලා දකිද්දි හොඳ දේවල් විතරයි කියන්නේ ඒක තමයි හොඳ කවදාවත් කියන්නේ නැහැ අපි තව කෙනෙක්ව ගොඩාක් කාලෙකින් දැක්කම කාගේවත් අඩුපාඩු හිතරිදෙන ඒවා එයා කැත වෙලා හිටියත් අනේ හරි ලස්සන වෙලා කියනවා මිසක හිතරිදෙන ඒවා කියන්නේ නැහැ කිව්වලු කිව්වලු ලොකු වෙලා කිව්වා ඒ බාන්න පුතාලා ලොකු වෙලා කිව්වද අත උස්සන්න බාන්න ඇද ඇවිල්ලා කිව්වද මම ලොකු වෙලා කිව්වද ආ ගොඩක් කාලෙකින් දකිද්දි ඒ ගිය අවුරුද්ද එනකොට වල ඔයිට වඩා තුට මිටිනි තුටිනි ආ ලොකු වෙලා නේද අම්මටයි අප්පච්චිටයි දැනෙන්නේ නැහැ ඕගොල්ලෝ චුට්ටේ හිමීට මට දැනෙන්නේ නැහැ තුටි තුටි දි ඉන්න අපි ටීචර් වයසට යනවා හිමීට පුතාලා චුට්ටක් උස යනවා ලොකු වෙනවා ඇඳ ගන්න එකතු කිරීමෙන් පෙන්නන විවාහක යුවලක් බව
දරුවන් පෙන්නන්නේ පහලින් වයස් පිළිවෙලින් මේන මෙයා තමයි එක කමල් දෙක සීතා තුන නිමල් හතර මාලි පහ සමන් හය සුමන හය සුමන එහෙමනේ නේද ඔන්න පියල්ගේ දරුවෝ හයයි දරුවෝ හයයි දරුවෝ හය දෙනෙක් ඉන්නවා දරුවෝ හයයි විජේගේ පන්තිලට අර්ථයෙන් සම්බන්ධ වෙන එක ගැන කනවා සම්බන්ධ වෙන්නේ මේ දවස් ටිකේ විශාල දරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වෙන නිසා ඒක පාර දරුවන් සම්බන්ධ කර ගැනීම ලොකු ගැටලුවක් ඇවිල්ලා තියෙනවා ඇප් එකක් ඇවිල්ලා තියෙනවා අපි ලබන මාසේ අභිමාන දෙනවා ඒක තව ලේසි වෙයි එතකන් ආයතනයේ නම්බර් එකට කෝල් එකක් දෙන්න නම්බර් පිසි වෙයි පොඩ්ඩක් වෙලාවට ඒ ඉඳ රෑ 12ට එහෙම ගන්න එපා ට්‍රයි කරලා ගන්න නම්බර් එක අපි දෙමුද සර් ආන නිසා දෙමු බිඳුවයි හත්සිය හතයි බිඳුවයි හතලිස් හතරයි බිඳුවයි තිස් තුන බිඳුවයි හතයි එකයි විසි අටයි අනු හතරයි පන්සිය හැට හතර බිඳුවයි හතයි බිඳුවයි හතයි බිඳුවයි හතලිස් හතරයි බිඳුවයි හැට හය බිඳුවයි හතයි එකයි අසූවයි හතලිස් හතරයි අටසිය දොළහ බිඳුවයි තුනයි එකයි විසි දෙකයි තිස් අටයි බිඳුවයි හැත තුන බිඳුවයි හතයි එකයි විසි අටයි අනු හතරයි පන්සිය හැට හතර එක දුන්නකයි බිඳුවයි හතයි බිඳුවයි විස්සයි අනුවයි හත්සිය හැත්ත හය බිඳුවයි හතයි හයනේ හරි මට මතක තියෙන විදිහට දුන්නා. බිඳුව එයතයි බිඳුවද? ඔන්න ටීචර් මතකයේ තියෙන සම්මුතිය මත හයක් තමයි දුන්නේ. හරිද? ඔන්න දැන් මේකේ හරයට යන්න හදන්නේ. හරයට යන්න හදන්නේ. ලැස්ති වෙන්න දැන් මෙන්න ගැටළු වලට යමු වෙන්න යන්නේ. ලැස්තිද? මේ නම්බර්ස් ලියා ගන්න එපා ගැටලු යටින් මෙතන ලියා ගන්න එහෙම නැහැ මේ අර අවශ්‍ය දරුවන්ට දුන්නේ මගේ පුතාලා මගේ නම්බර් එක ටික දන්නවා මේ අවශ්‍ය අයන්ට ලියන්නේ නැහැ දරුවෝ හතරක් නෙමෙයි හයක් ඉන්නවා හොඳට බලන්න පියල්ටයි කුමුදුටයි දරුවෝ හයයි එක්කමල් සීතා නිමල් මාලි සමන් සුමන දරුවෝ හයයි හතරක් නෙමෙයි අපි යමුද එහෙනම් ගැටලුවකට කොබන්න ගැටලු හදන්න මම බය නැහැ කියන අය ටීච බය නැහැ මං කියන ඔගොල්ලෝ බයයි කියලා බය නැති අය ටීච මං බය නැහැ එහෙනම් අපි යමු බය නැහැලු නිසංග එහෙනම් අපි යමු ලියන පොතේ හදලා ගැටලු වලට යමු පියල් ගෙම්ම ඉගෙන ගත්ත නිසා පියල් ගැනම දෙන්න පියල් කුමුදු ඇඳ ගන්න ඉක්මනින් ලියාගමු පියල් කුමුදු නිමල් රාදා නිමල් රාදා සීතා අමල් මාලිලාල් සමන් මේ විවාහක යුවළටත් ඉන්නවා දරුවෝ
මේ ඒ දරුවගෙන් එයා විවාහ වෙලා නැහැ. අමිත් නිෂා ආනියා අමර දරුවෝ දෙන්නෙක් ඉන්නවා එයාට. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පළවෙනි ප්‍රශ්නේ තමයි පුතාලගෙන් අහන අමිත්ගේ මාමා කවුද? අමිත්ගේ මාමා කවුද? මට බාගෙට නම් උත්තර එපා. මට ඕන සම්පූර්ණ උත්තර. ලේසි මෙදේ තමයි පියල්ගේ පියල්ගේ සහ කුමුදුගේ දරුවෝ ටික ලකුණු කරගන්න. එතකොට වැඩේ ලේසි. ඔන්න අභිෂේක් නම් මට හරියටම උත්තරේ දුන්නා. තීජලාල් මල්ලාල් නෙමෙයි. මේ බාණ්ඩකෝ පියල්ගේ කුමුදුගේ දරුවෝ තමයි සීතා සීතා නිමල් මාලි සමන්. වැඩිමල්ම පිළිවෙලත් හොයන්න ඕන. අමිත්ගේ මාමා කියන්නේ අමේ අමිත්. සීතා කියන්නේ මව. අම්මා. අපි අම්මා කියලා ලියමු. සීතා කියන්නේ අම්මා. එහෙනම් අම්මගේ නෑයෝ තමයි මේ ඉන්නේ. අම්මගේ නෑද ඇවි ඉන්නේ. අම්මගේ පැත්තේ ඉන්නේ අම්මලා. පිරිමි සහෝදරයෝ කවුද? මාමලා. එහෙනම් මාමලා කී දෙනාද? නිමල් සහ සමන් දෙන්නම මාමලා. පිළිතුර නිමල් සහ අමල්. පිළිතුර දෙකම ලිව්වා අය හරි දාගන්න. නිමල් සමන්. නිමල් සමන්. දෙවැනි ප්‍රශ්නෙටයි යන්න. දෙවැනි ප්‍රශ්නෙටයි යන්න. දෙක. පියල්ගේ සහ කුමුදුගේ දරුවන් වයස් පිළිවෙලින් ලියන්න. වයස් පිළිවෙලින් ලියන් පළවෙනියගේ ඉඳ දරුවෝ ඉන්නවා එකයි දෙකයි තුනයි හතර දෙන්නේ. ඒ හතර දෙන්නාව වයස් පිළිවෙලින් ලියන්. වයස් පිළිවෙලින් ලියන්.
කවුද පන් වැඩිමල දෙවනිය තුන්වෙනිය හතරවෙනිය කවුද? හරිද? කවුද පළවෙනි දරුවා? ඉස්සෙල්ලාම ඉනවා මේ සිට දකුණට විහිදෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම සීතා, ඊළඟට නිමල්. ඒගොල්ලෝ විවාහකයි. ඊළඟට විවාහක දරුවා මාලි. විවාහ වෙලා නැති සමන්. කාගෙද හරි? සීතනි මාලි සම. හරියට උසන් කිච මගේ හරි. හරි. එහෙනම් අපි යමු ඊළඟට. ඊළඟ ප්‍රශ්නෙට හරි දාගන්න රතු පාට පෑන්. රතු පාට පෑනෙන් හරි දාගන්න. හරි දාගන්න. හරි දාගන්න. ඊළඟ ප්‍රශ්නෙටයි යන්න කතන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. පියල්ගේ සහ මාත් එක්කම ලියාගමු. කුමුදුගේ සහෝදර මුණුපුරන් සහ මිනිබිරියන් කවුරුන්ද? මුණුපුරන් සහ මිනිබිරියන් නම් කරන්න. හා කුමුදුගේ මුණුපුරන් සහ මිනිබිරියන් කවුද නම් කරන්න? අපි සටහන් යොමු කරනවා. සටහන් යොමු කරනවා.
නම් කරන්න කිව්වම ගාන කීයද කියලා නෙමෙයි අහන්නේ. නම් කරන්න. දරුවන්ගේ දරුවෝ. තමයි මුණුබුරෝ මිනිබිරියෝ වෙන්නේ. පියල්ගේ සහ කුමුදුගේ. අපි ගෙදරට නෑදෑයෝ ආවා කියලා ඒගොල්ලෝ බාධා කරගන්නේ නෑ අපේ නෑදෑ ගැටලු ඉගෙන ගන්න. එයාලව ශක්තියක් කරගෙනයි ඉගෙන ගන්න. නම් කරන්න ඕන. චැට් එකට දානවා වගේ ලියා ගන්න ඕන. ලියා ගන්නත් ඕන. නම් කරමුද කවුද? දරුවන්ගේ දරුවෝ තමයි පුතේ කවුද? මේ ඉන්නේ පියල්ගේ සීතාගේ දුව සීතාගේ දරුවා අමිත්. නිමල් පුතාගේ දරුවා නිෂා. එයා තමයි මිනිබිරි. එතකොට ඉන්නවනේ මාලිට දරුවෝ දෙන්නේ. ඒගොල්ලොත් මුණුබුරයි මිනිබිරියයි දෙන්නේ කිනා. තානියා අමර. තානියා අමර. තානියා අමර. හරි දාගමු. හරි දාගමු. හරි දාගමු. ඔන්න ඊළඟ ප්‍රශ්නෙට අයියන්. තානියා නිෂා කියන්නේ මිනි වීඩියෝ දෙන්න. අමිත් ආමර කියලා කියන්නේ මුණු මුරන් දෙන්න. හරිද? එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට යමුද? ඔන්න දැන් තුන අස්සර බබාලා බබෙක් ඉන්නවනම් එයාට ලියන්න වේගි වැඩි මන් දන්නවා. ඒ නිසා එයා අහගෙන ඉන්න. උත්තර පුතා කටින් කියන්න. පුළුවන් නම් ළඟින් ඉන්න අම්මා ලියා ගන්න. ඒගොල්ලොන්ට අපි ආයේ හතර පහදි කතා කරනවා මේ ගැටලුව. දක්ෂ දරුවෙක්ට හැකියාව තියෙනවා අල්ල ගන්න තුනේ වුණා. ඒ නිසා අපි දැන් ඒ දරුවෙක් වෙනින් ගොඩක් වෙලා බලාගෙන හිටියොත් එහෙම අර අර හතර පහ අපිට වේගෙන් වැඩ කරන දරුවන්ට ලොකු කාලයක් වැය වෙනවා. ගොඩක් වැඩ කරන්න තියෙනවා. ඒ නිසා ඊළඟට ඊළඟ ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න ලියාගන්න. නිෂාට ඇති ඕන මේ ටික ඔක්කොම හරි ගත්තොත් දිනු. නිවැරදි නෑදෑකම නිවැරදි නෑදෑකම ලියන්න. නිමල් කවුද? නිෂාගේ කවුද නිමල්? නිවැරදි නෑදෑකම ලියන්න. නිමල් දෙක සීතා සමන්
Tania. Pial. Radha. Amit. නිශාත කවුද වෙන්නේ මේගොල්ලෝ? ඉදිරියෙන් ලියන්න. නිශාට කවුරු කියලාද කතා? නිශා කොහොමද යාරට කතා කරන්න ඕනේ? නිවැරදි නේද කමලියන්? කාටද ලියන්න පුළුවන්? නිවැරදි නෑ දෑකම ලියමු. නිවැරදි නෑ දෑකම ලියමු. අට රාධා. රාධා දුන්න අපි. කුමුදු. නිවැරදි නෑ දෑකම ලියන්න. ඉක්මනි ලිව්වාද ඉස්සරලා ලියලා කරන්න. නෑ හියන්නේ අන්නේ මම බයි නෑ එහෙම බයි නෑ කම්මැලි පුතෙක් හිටියොත් මෙයා ඔක එයාලට කැතර පේනවා සම්මන්ත්‍රණයක් කිව්වහම කරගෙන කරගෙන යන එකක් නේ
හැබැයි මට බෑ කවමදාටම මට කවදාව පුරුදු නෑ පුතේ දරුවෙක්ට මෙහෙම යන්තම් උඩින් කියා දීලා ඊට පස්සේ ගැටලු කියා දීලා යන එක. දැන් පුතාලට මේ කොටස ඉගෙන ගත්තම ඕනම ගැටලුවක් හදන්න පුළුවන් දරුවෙක් නිර්මාණය වෙනවා. වැඩි ඕනේ නෑ ගැටලුව දැක්ක ගමන් මාවත් මතක් වෙනවා. නෑ දැක් වගේ. උත්තර ලියලා ඉවරයි මම පුතාලට පෙන්නන්න ඉවරයි අත ඔසවන්න. දරුවෝ පේනවා ඒකයි. තාම ලියේ නෑ අත උස්සන්න. ඉක්මනින් ලියමු ඉක්මනින් ලියමු. සෙනුරි ලිව්වද සෙනුරි ඒක නායක ඉවරයි. යන්ද මම යන්නද ලියන්න නේතුල් මොකක් කම්මැලිකම ඔන්න බලන්න නිමල් දැන් මෙතන කියන්නේ නිෂා. නිෂා දැන් ඔයා හැමතිස්සෙම පුතේ මේ වගේ නෑදෑ ගැටලු දුන්නොත් නිෂා ඔයා කියලා හිතන්න. නිෂා කියන්නේ ඔයා පුංචි ඔයා කියලා හිතන්න. නිෂා එතකොට නිමල් කියන්නේ කවුද? සංගීතගේ අම්මා. එතන දැන් අම්මා කියන එක වෙනස් කරන්න ඕන. නිමල් කියන්නේ නිෂාගේ තාත්තා. එහෙනම් උඩින් ඉන්නේ නිෂා කියන්නේ නිමල්ගේ නිෂා. නිෂා නිමල් කියන්නේ නිෂාගේ තාත්තා. නිෂාගේ තාත්තා. සීතා සීතා කො සීතා හොයාගෙන මේ ඉන්නේ තාත්තානේ. තාත්තගේ නෑයෝ තමයි මේ ඉන්නේ. මුලින්ම දැක්කේ තාත්තා නිසා තාත්තගේ නෑයෝ ඉන්නේ කියලා හොයාගත්ත ඇතුස්සන්. මේ ඉන්නේ තාත්තගේ නෑයෝ. මොකද මුලින්ම දැක්කේ තාත්තා නිසා. ආ එහෙනම් සීතා කියන්නේ තාත්තගේ අක්කා. තාත්තගේ අක්කා කියන්නේ කවුද? තාත්තගේ අක්කා කියන්නේ ලොකු නැන්දා. තාත්තගේ අක්කලා තාත්තලා නෙමෙයිනේ. එහෙනම් ලොකු නැන්දා. නැන්දා කිව්වත් කමක් නෑ. ලොකු නැන්දා. තාත්තගේ අක්කා කෙනෙක් නිසා තාත්තගේ පැත්තේ ඉන්නේ තාත්තලානේ. ඊළඟට මේ බලන්න. සමන්. සමන් කියන්නේ මේ වැඩිමල් සහෝදරයාගේ ඉඳන් බාල සහෝදරයන්ට පිහිටන්නේ. සීතා එක, නිමල් දෙක, මාලි තුන, හතර සමන්. එහෙනම් නිමල්ගේ බාල සහෝදරයා තාත්තගේ පැත්තේ ඉන්න පිරිමි සහෝදරයෙක්. ඒ කියන්නේ බාප්පා. පුංචි තාත්තා. සමන් කියන්නේ බාප්පා. තානියා. තානියා කියන්නේ තාත්තගේ මාලි කියන්නේ නංගිනේ. වයස් පිළිවෙලින් ආවොත් බාලයි මේ පැත්තේ ඉන්නේ. පිටිපස්සේ තාත්තට පිටිපස්සේ ඉන්නේ. එහෙනම් නිමල්ගේ නංගිගේ නංගිගේ දරුවා තානියා කියන්නේ. එහෙනම් නංගි කියන්නේ මාලි. මාලිට කියන්නේ අපි තාත්තගේ පැත්තේ නැන්දා. නැන්දාගේ දරුවෝ අපේ කවුද? තානියා කවුද මගේ? නෑනා. 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 තාත්තගේ පැත්තේ තාත්තලගේ සහෝදර තාත්තලගේ තාත්තගේ පැත්තේ සහෝදරයින්ගේ දරුවෝ තමයි සහෝදර සහෝදරියෝ වෙන්නේ. තාත්තගේ පිරිමි සහෝදරයින්ගේ දරුවෝ. හරිද? ඊළඟට පියල් කියන්නේ නිෂාගේ තාත්තගේ තාත්තා. නිෂාගේ තාත්තගේ තාත්තා කියන්නේ පුතේ සීයා. නිෂාගේ තාත්තගේ තාත්තා කියන්නේ සීයා. රාදා. නිෂාගේ අම්මා. නිෂාගේ තාත්තා නිමල්. දන ලකුණේ පෙන්නන විවාහක යුවලක් බව. එහෙනම් මේ රාදා කියන්නේ අම්මා. අමිත් කියන්නේ නිමල් කියන්නේ තාත්තා. තාත්තගේ අක්කාගේ පුතා. අක්කාගේ පුතා. එහෙනම් කවුද? මස්සිනා.
Masina. Masina. Nenda kira liwara kaman ne loku nenda wenona nenda kira liwara hari. Ilangata. Ilangata. Kumudu kiyanne Nishage taatage amma. Taatage amma apita aachi. Nenata wenne Nishata wenne aachi. Baba lah ting adre di kiri aci sudu aci amma amma aci eh makian abe hari nama aci aci ko balan hari ayo atma hari nang oya okko ma hari nang onna putte oya allagena tiyen weraduna nang e kiyanne bæhai kiyala neme tawa tika kondata hang ihena tuna samanne saman kiyanne taatage malli තාත්තගේ මල්ලි කියලා කියන්නේ සහෝදරයෙක් නේ තාත්තගේ පැත්තේ සහෝදරයෝ නම් ඉන්නේ කොහොමද කියන්නේ තාත්තගේ මල්ලි එක්කෝ බාප්පා නැත්තම් පුංචි තාත්තා පුං බාප්පා අපි හුඟක් කරාට කියන්නේ බාප්පා හරිද හරිද හරියයිකෝ ඊළඟට අපි යනවා ඊළඟ ප්‍රශ්නය දෙන්නද වෙන දැන් ඔන්න මේ වෙන විදිහකට යදෙන ප්‍රශ්නයක් හදනවාද හදනවාද හරිදාගමු ඉස්සෙල්ලාම හරිදාගමු හරිදාගන්න ඔන ලංකාව පුරාම ඉන්න දරුවන් වෙනුවෙන් පැවැත්වෙන අපේ සම්මන්ත්‍රණයට හැම තැනම ඉන්නවනේ නරක නරක ඇයෝ නරක නරක මාමා කෙනෙක් ඕන නැන්දකින් මාමලා තමයි ඌව කරන්නේ නැන්දලට උච්චර බෑ මේ දාලා ටීචර් බැන බැන චැට් කරනවා ඔව් ඉඩ විලා මාමා හරිද එහෙනම් ඊළඟට අපි යමුද වෙනස් විදියකට අහන ප්‍රශ්නයකට ඈ අපි යමු වෙනස් විදියකට අහන ප්‍රශ්නයකට ඊළඟට මෙන්න දෙවනි ක්‍රමය කියලා මන් දෙන්නා උතාලට වෙනස් විදියේ ප්‍රශ්නයක් එක दिला के पिया सुनील के पुता ना सुनील के पुता ना सुनील के पुता ना उपुल सुनील के खाऊद दिला सुनील गे खाऊद पुता ना मेन है कब नंदे ऐंदा करनो ना मेन है देख कब ऐंदा करनो ना रूप स्थान ना केक ये तो कोड़ा लेसिंग हदा करने पुलवा अब एक क्रम में आती है ना केरा එක ක්‍රමයක් තියෙනවා කියලා. කදමු බලන්න ඉක්මනින්.
හරිද? අපි link දෙකකින් ඉඳන්ම සහභාගී කරගන්නවා. මේ වෙනකොට කතා ඔන් කරන්න පුළුවන් 10 link මුත් යොමු කරලායි තියෙන්නේ පුතාලට. පුතාලට. එහෙනම් හදමුද බලන්න. මේ වගේ ප්‍රශ්නයක් ආව පුතේ ඉස්සෙල්ලා හොඳට කියවන්න. දිලාගේ පියා සුනිල්ගේ පුතානා. සුනිල්ගේ පුතානා. දිලා සුනිල්ගේ කවුද කියලා අහනවා. එහෙනම් මේ ඉන්නේ දිලා. දිලාගේ පියා මේ ඉන්නේ දිලාගේ පියා. එයා පියා උඩින් ඉන්නේ හැමතිස්සෙම. දිලාගේ පියා. අපි නම දන්නේ නැහැ. අපි ලියනවා දිලාගේ පියා කියලා ලියාගන්න. සටහන් අඳින්න ඉගෙන ගන්න ඕන පුතා. දිලාගේ පියා. දිලාගේ පියා දිලා දිලාගේ පියා දිලා දිලාගේ පියා. දිලාගේ පියා සුනිල්ගේ පුතාලු. එහෙනම් සුනිල් ඊට උඩින් ඉන්න ඕන. සුනිල්ගේ පුතා. දිලා දුව සුනිල්ගේ පුතාලු. දිලාගේ පියා සුනිල්ගේ පුතා. එහෙනම් ඊටත් පහලින් ඉන්නේ සුනිල් උඩින් ඉන්නේ. අහන්න පුතේ මොකද නැකම? සුනිල්ගේ කවුද? දිලා සුනිල්ගේ. මේ ගෙයන්න තියනවා නේද? හරි වැදගත්. ඒ ගේ කියන තැනින් ඊතලේ දෙන්න. සුනිල්ගේ කවුද කියලා අහන්න. ඒතකොට දිලාට තියෙන නැකම ලිව්වොත් වැරදි. අනිවාර්යෙන් උත්තරවලට දෙනවා දිලාගේ නැකම. ඒ නිසා ගේ කියන තැනට තමයි ඉතලේ ගන්නේ. සුනිල් දිලාට කතා කරන්නේ මිනිබිරියේ කියලායි. මොකද එයාගේ පුතාගේ දුව නිසා. පිළිතුර මිනිබිරිය. මිනිබිරිය. නෑදෑ ගැටලු විසඳන්න බෑ පුතේ. අනිවාර්යෙන්ම නෑදෑ ගැටලු විසඳන්න නම් සටහනක් ඇඳිය යුතුමයි. සටහනක් ඇඳිය යුතුමයි. හරි අයත් උසන්. හරිද? එහෙනම් තුන්වෙනි ක්‍රමය ඉගෙන ගන්න කැමති කවුද? තුන්වෙනි ක්‍රමය. අපි යනවා තුන්වෙනි ක්‍රමයට. තුන්වෙනි ක්‍රමයට. තුන්වෙනි ක්‍රමය. දුලාගේ සහෝදරයාට දුලාගේ සහෝදරයාට සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් සහ දෙදෙනෙක් සහ සහෝදරයන් තුන්දෙනෙක් ඇත. සහෝදරයන් තුන්දෙනෙක් ඇත. පළවෙනි ප්‍රශ්නය. දුලාගේ පවුලේ සිටින යාව කොපමණද? ඇඳලයි හොයන්න ඕනේ. මේ අහන තව ක්‍රමයක්. මුළු දරුවන් සංඛ්‍යාව කොපමණද?
සමන්ට සිටින සහෝදර සහෝදරියන් ගණන සහෝදරියන් ගණන කීයද? සහෝදර සහෝදරියන් ගණන කීයද? ලියමු පිළිතුරු. ඉක්මනින් අපි අවසන් කරන්නටයි හදන්නේ සම්මන්ත්‍රණය. සම්මන්ත්‍රණයේ ඊළඟ නිබන්ධනයේ ප්‍රශ්න කතා කරනවා අපි. ඊළඟ සතියේ ඉරිදා සවස 6:30ට අපේ සිද්ධාන්ත පන්තියේදී සාකච්ඡා කරනවා. ගෙදරට දෙනවා 1 සහ 2 පිටු. කිව්ව වගේම අවසාන උත්සවය අපේ අවුරුදු උත්සවය සූදානම්. උත්තර ලියමු වරද්දක් නැතුව. ඉතලා බලන්න. ඇඳලා බලන්න. තුන්වෙනි ක්‍රමයේ පිළිතුරු නිවැරදිව ලියමු.
සහෝදරයන් 3 දෙනෙක් ඇත. කතාව අන්දිමු බලන්න පුංචියට. දුලාගේ සහෝදරයා සහෝදරයාට මේ ඉන්නේ සහෝදරයා දුලාගේ සහෝදරයා මේ ඉන්නේ දුලාගේ සහෝදරයා එයාට ඉන්නවලු සහෝදරියන් 2 දෙනෙක් සහෝදරියන් 2 දෙනෙක් ඉන්නවලු. සහෝදරයන් 3 දෙනෙක් ඉන්නවලු. මම මෙතන ප්‍රශ්නේ වෙනස් කරනවා ටිකක්. මම මෙතන වෙනස් කරනවා මේ වගේම උත්තරයක් එන නිසා වෙනස් කරමු. එක මකමු අපි ලියමු දුලාට සිටින සහෝදර සහෝදරියන් ගණන කීයද කියලා. සහෝදර සහෝදරියන් ගණන කීයද? සහෝදරයන් ඉන්නවලු 3 දෙනෙක්. එතකොට මුළු දුලාගේ පවුලේ සිටින මුළු දරුවන් සංඛ්‍යාව කීයද? ඔක්කොම කීයද? ඔක්කොම ඉන්නවා සහෝදරියන් දෙන්නයි සහෝදරියන් දෙන්නයි සහෝදරයන් 3 දෙනයි මේ දරුවයි ඔක්කොම 6 දෙනයි ඔක්කොම 6 දෙනෙක් ඉන්න මොන 6 අපු ඇතුසන් 6 ආවා ඊළඟ ප්‍රශ්නේ චූටි වෙලාවක් දෙන්න චූටි වෙලාවක් දෙන්න වෙනස් කරපු නිසා ලියන්න චූටි වෙලාවක් මෙන්න තුලාට සිටින සහෝදර සහෝදරියන් ගන්න දුලාගේ සහෝදරයාට ඉන්න සහෝදරියන් කිව්වම දුලත් එක්ක තේරුම් ගන්න. දුලා එකතු වෙන්නේ නැද්ද කියලා අහන්නේ ඇයි? දුලා එක්ක කියන මතක නැද්ද? ඇයුවේ? දුලාගේ සහෝදරයා කිව්වම එයාට ඉන්න සහෝදරියන් කිව්වම මේ එක්කෙනෙක් දුලා. මේ එක්කෙනෙක් දුලා. ඒකේ තර්කයක් නැහැ. දුලා එකතු වෙන්නේ නැද්ද කියලා දාන්නේ. මේ එක්කෙනෙක් දුලා. දුලා නා සහෝදරෙක් සහෝදරියක් නේ. සහෝදරයෝ කීයද? සහෝදරයෝ කීයද? සහෝදරියන් කීයද? සහෝදරියන් ගණන කීයද? වෙන වෙනම දාන්න.
වෙන වෙනම දාන්න. වෙන වෙනමයි දක්වන්න ඕන. හරිද? වෙන වෙනම දාන්න ඕන. එක අතකින් පෙන්නන්න එක සහෝදරයෝ අනිත් අතින් පෙන්නන්න සහෝදරියෝ. කීයද? බලන්න මේ ඉන්නේ දුලානේ. මේ ඉන්නේ දුලා. එතකොට එයාට ඉන්නේ එක සහෝදරියයි. සහෝදරියෝ කී දෙනාද ඉන්නේ? එක්කේනයි. හැබැයි සහෝදරයෝ ඉන්නවා 3යි 1යි 4 දෙනෙක්ින්. 4 දෙනෙක් ඉන්නවා. ඔක්කොම 5 දෙනයි. ඔක්කොම 5 දෙනයි. හරි අය කොබන්? අතුස්ස. එයාට ඉන්නේ සහෝදරියෝ එක්කෙනයි. සහෝදරයෝ එයාගේ ඉස්සල සහෝදරයත් එක්ක දුලත් දුලාගේ සහෝදරයා කියන කෙනත් එයාගේ සහෝදරයෙක්නේ. මෙයාත් සහෝදරයෙක්නේ දුලාගේ. දැන් මෙයා මේ දුලාගේ සහෝදරයාට දුලා සහෝදරියක් වෙනවා වගේ තමයි එයාටත් මෙයා සහෝදරයෙක්. සහෝදරයෝ 4 දෙනයි. හරි අයකෝ. එහෙනම් අපි යනවා නිබන්ධනේ. පුතාලට ගෙදර වැඩ ලකුණු කරන්න. මේ නිබන්ධනයේ පළවෙනි පිටුව පිටු අංක 1 පිටු අංක 1 සහ පිටු අංක 2 ගෙදර වැඩට දෙනවා. මේ නිබන්ධනය සම්පූර්ණයෙන්ම පහුගිය විභාග ප්‍රශ්න පත්‍රය සමග සාකච්ඡා කරනවා. ආයෙමත් මේ වගේම පුතාලත් එක්ක එකතු වෙලා ඒ ගැන කවද්ද කතා කරන්නේ, කොහොමද කතා කරන්නේ, ඔයාගේ සමූහයට සියලු විස්තර එකතු කර යන්නයි හදන්නේ. යන්නටයි හදන්නේ. ඇහෙනව නේද මාව? ඇහෙන්නේ නැහැ කියලා එක පාටම. යන්නටයි හදන්නේ. බලන්න මේ විදියට ගෙදර වැඩ ඔක්කොම කතා කරගෙන ලියාගෙන එන අය තුසන් කිච මං ඔක්කොම ගෙදර වැඩ කරගෙනයි එන්නේ. තව සම්මන්ත්‍රණයකින් පුතාලට මේ ගැන කතා කරන්න, තව මේ වගේ පන්තියකටම ඇවිල්ලා කතා කරන්නද? තනියෙන් ලියනට වඩා හොඳයි නේද? 1 සහ 2 දෙකම පුතාලා පිටිතුරු ලියාගෙන ඉන්න ඕන. පිටු අංක 1 සහ 2 පිළිතුරු ලියාගෙන ඉන්න ඕන. නෑකම් එනවා කොහොනේ ඔයාලා ගෙදරට ඔයාලා ටීචර්? මට දරුවෝ පේන්න ඕනේ. නෑකම් එනවා කියලා කිව්වා නේද? එන්නද මං? එහෙනම් තේ ටිකක් හදන්න. එහෙනම් ලැබුවෝ අලුත් අවුරුද්ද පුතේ හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආදරයෙන් පුතාලගේ ටීචර් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කරනවා හැම පුතෙක්ම හැම දුවෙක්ම අම්මටයි අප්පච්චිටයි ආදරය කරන ලස්සන හොඳ දරුවෙක් විදිහට ලස්සනට හැදෙන්න, හොඳ දරුවෙක් විදිහට වැඩ කරලා ආදරය දිනා ගන්න ඉස්කෝලේ ඉන්න ටීචර්ගේ. එහෙනම් නෑගම් මාපෝ අපි එහෙනම් අද දවසේදී යන්නට සූදානම් වෙන්නේ සම්පූර්ණ සාර සම්පූර්ණ තියරිය නෑගම් ආශ්‍රිතව මේ විදිහට උගන්වමින් ඕනම ගැටලුවක් ලේසියෙන් අදන්න. අයිබෝන්.